චරිතයේ. දැන් මේ අපි කොහෙටද ඇවිල්ලා ඉන්නේ? ප්‍රථම අපි ඇවිල්ලා ඉන්නේ අබේගිරිය ඉඳලා බටහිර දේශයට. හරි. අබේගිරිය චෛත්‍ය ඉඳලා අපි ගත්තොත් එහෙම කිලෝමීටර් 2ක් 2.5ක් වගේ දුරට ඇවිල්ලා ඉන්නේ. හරි. හැබැයි දැන් අපි මේක තමයි ප්‍රධාන ප්‍රසිද්ධියට පත් වෙලා තියෙන පදානගරය. මොකද ඒක කැණින් කරලා යම් කිසි තහවුරු කිරීමක් කරලා තියෙනවා. 1960 ගණන් 50 ගණන් වල වගේ. හැබැයි මෙතන පද්ධතියක් තියෙන්නේ මේ පද්ධතිය තියෙනවා වර්ග කිලෝමීටර් 12ක් විතර ස්ප්‍රෙඩ් වෙලා. හරි. ඒකේ ඇතුලේ තියෙනවා මේ කිලෝමීටර් වර්ග කිලෝමීටර් 12ක් විතර. 12ක් විතර. කොටුවක් වගේ එකක් ඇතුළත තමයි මේක තියෙන්නේ විශේෂ හැඩයකට. හරි. ඒ කියන්නේ මේ එකක් විතරයි නේද? ඒ එකක් විතරයි. හරි. අපි දැන් ඔය මේ කැණින් කරලා යම් කිසි සංරක්ෂණ කරලා තියෙන හින්දා බලා ගන්න පුළුවන් මේකත් එක්ක තව එකක් තියෙනවා. අපි ඒක බලමු ඒක. හරි. එතකොට අපි අර මං එනකොට කිව්වේ අර මගදී දෙන්නලා කිලෝමීටර් 1.5 විතර ඉස්සෙල්ලා කිව්වේ මෙන්න මෙතන එකක් තියෙනවා කියලා. ඔව්. ඒකයි ඒක තියෙන්නේ උතුරු පැත්තට. එතකොට දකුණු පැත්තේ ගත්තාම මෙතන කිලෝමීටර් 1.5ක් විතර දුරින් තමයි දකුණු පැත්තේ ඒ දෙක තියෙන්නේ. හරි. ඒ විතරක් නෙමෙයි මේ කොම 9 extra රටාවකට තමයි නිර්මාණය කරලා තියෙන්නේ. හා හා. එතකොට මේකට පිටිපස්සෙන් දිනන මේක තිබිච්ච හොඳම ගොඩ නැගිල්ල ඒක මේ වෙනකොට ආම කැලින් කරලා සංරක්ෂණය කරලා නැහැ. නැහැ. මේක විශේෂත්වය තමයි මේ මේක ඇතුළෙම පොකුණ තියෙනවා නේද? පොකුණ තියෙනවා මේ සෑම ඒ කොටස් ඔය මං කියපු අර 8ම ප්‍රධාන කර කියන අපි 8ම හා පොකුණක් තියෙනවා. ඒකම පොකුණක් තියෙනවා. හරි. ඒ වගේම පැම් පහසුවට ජලය ගන්න ලිඳක් තියෙනවා. හා හා හා. ඔව්. ඒ වගේම තියෙනවා වැසිකිලි හා වැසිකිලි. යන්න බෙදන්න. යමු. චරිතයි මට වගේ අහන්න ඕනේ මෙතන විශේෂයෙන් මේ තියෙන්නේ මේක එදා වතුර මේක වටේට ජල ධාරාවක් තිබිලා තියෙනවා. ඒක දියාගලක් අපි කියන්නේ දියාගල කියලා. ඒ වගේ වතුර සම්පූර්ණම මේ ගොඩනැගිල්ල වටේට. හරි. ඒ වගේම අර දෙපැත්තේ තියෙන පොඩි වේදිකා දෙකක් වගේ තියෙනවා. ඔව්. ඒ තිබිලා තිබෙන ගොඩනැගිලි දෙක. හා හා. ඒ වගේම ගඩුලෙන් ගිහපු බිත්ති ගිහිල්ලා ඒ වගේ වහලා තිබුණා කියනවා පිරමීඩකල් හැඩයකට. ඒකෙත් තිබිලා තිනවා කියනවා ඒ විදිහට. ඒක වටේට වතුර. ඒ වගේම ඒ ගොඩනැගිල්ල ඒව භාවනා කටයුතු සඳහා යොදාගත්ත ගොඩනැගිලි විදිහ තමයි හඳුන්වන්නේ. හා හා හා. ඒක විශේෂ ගොඩ වේදිකාවක් විදිහට නිර්මාණය වෙලා තියෙන්නේ. ඇත්තේ මොකද මේ අපි හිටගෙන ඉන්න ගල තියෙනවා. ඒක ගල කොහොමද? ඒක තමයි. ගලක් නේ. ඒක නම ලොකුම කෑල්ල. තනි ගලක් මේ. පායන කාලෙත් වතුර තියෙනවා. මේ ඔව්. මේ හැම එකෙම ඒක තියෙනවා. නෑ මේක සම්බන්ධිත වැවකට කොහෙටද? නෑ මේක කළු ගල දැන් කළු ගලේ කලුගල්ලේ සීතලයින නිතරම. එතකොට ක්‍රැක්ස් වලට වාතය ගියපුවාම හයිඩ්‍රජන් ඔක්සිජන් එකතු වෙලා මේ වතුර හැදෙනවා. ඒක මේ හාරලා ওই වැටෙන වතුර බිඳුවෙන් බිඳුව උල්පතක් විදිහට ඒක ලොකුවට හාරලා වතුර ස්ටොක් කරගන්නවා. එතකොට අවුරුද්ද පුරාම යාළට වතුර තියෙනවා. ඒ ෆ්‍රෙෂ් වතුර හින්දා ඒ ක්වොලිටි හින්දා තමයි මේ කිරිබ්බ මේ මාළු සත්තු ඒක ඇතුළේ තාම ඉන්නේ. අර අර කට්ටි ඉන්නේ ඒ විතරක් නෙමෙයි මේක වටේට වතුර තිබිලා තියෙනවා. ඒ වගේම ජලද ශාක තිබුණායි කියලා අදහසක් දෙනවා. මොකද මේ නැත්නම් වතුර වාෂ්ප වෙනවනේ. එතකොට ජලජ පැලෑටි තිබිලා තියෙනවා උනේලුම් මානෙල් ඒ වගේ අපි කියන්නේ පස්පියුම් කියලා. ඒ විතරක් නෙමෙයි දැන් මේ මෙතනින් මේ තියෙන වේදිකාවෙන් එළියට එනවා. එළියට ආවම මේ පතේ මේකට කියන්නේ චංකමන පතේ. මේවා වැලි වලින් දාලා සිවුම් වැලි වලින් තිබිලා තියෙනවා. උදාහරණයක් යම් කිසි පුද්ගලෙක් හිටියා කියනකොට මේකේ භාවනා වඩනවා කියනවා. බලන්න එයාගේ දිශාගත වෙන හැටි. ඒත් නැගෙනහිර. නේ? මේ ගොඩ නැගිල්ල මේකේ වහලයක් තිබිලා තිනවා පිරමීඩකාර හැඩියට නිර්මාණය කරා කියලා අපි අදහස් කරනවා. ඒ පුද්ගලයා වැඩි වෙලාවක් මෙතන ඉඳලා එයාට යම්කිසි අවස්ථාවකදී ඕන නම් එයාගේ සිරුර නිදහස් කරගන්න එයාට පුළුවන් මෙතනින් නැගිටලා මෙතනින් එළියට එන්න. අපි රිටිගලට ගියාම රිටිගල තියෙන ප්‍රධානගරය හරි සුවිශේෂී විදිහට පේනවා. දැන් මොකද අපි යනවනේ සාමාන්‍යයෙන්. ඔව්. හැබැයි ඊට වඩා ඉහළ තාක්ෂණයකින් හදපු ප්‍රධානගර කියලා අපි වර්තමානයේ හඳුන්වන්නේ නේද? ප්‍රධානගරය කියන වචනේ දාලානේ වර්තමානයේනේ. ඔව්. ඒක ඒ විදිහට හඳුන්වන දැන් අනුරාධපුරයේ අබේගිරි ආශ්‍රිතව 15ක් විතර තියෙනවා. තියෙනවා. 15ක් විතර තියෙනවා. එතකොට මේ විදිහට මේ පේනවනේ. මේ පිටි ගල කපලා තමයි මේ ගල් කැලි ඔක්කොම අරගෙන තියෙන්නේ. පේනවනේ? ඒ අර කටුපාරවල් අර. පේනවනේ? ඒ භාගෙට වෙන් කරන්න ගහපු කටුපාරවල් ගහපු ඒ ගල් කැලි තමයි පේන්නේ. එහෙම තමයි මේ ගල් කෑලි කඩලා අරගෙන තියෙන්නේ. ඒ කියන්නේ මේ අවශ්‍ය කරන ගල් කෑලි ටික මෙතනින්ම තමයි අරගෙන තියෙන්නේ. මෙතනින්ම තමයි අරන් තියෙන්නේ. ඒ විතරක් නෙමෙයි දැන් රිටිගල කියද්දී අපි කන්දක් නේ.
ඒ කන්දේ ඒ බැස්ම තියෙනවා නැන්ක්ලිනේෂන් එක ඒ බැස්ම බලන්න යාලා ඒක සමතලා කරලා අරගෙන ඒ නිර්මාණය කරන හැටි. දැන් මෙතන එහෙම කන්දක් නෙමෙයිනේ තියෙන්නේ. මෙතන පහත් භූමිය තමයි. ආ එතනදී ආයේ බලන්න ඒ කට්ටිය වේදිකා දෙකක් උස්සලා හදලා නිර්මාණය කරලා තියෙන්නේ. හ්ම්. ඒනවා මං කිව්වේ ඒ තියෙන ඒවත් එක්ක කම්පෙයර් කරලා බලනකොට අපි සසඳලා බලනකොට විශේෂත්වයක් තියෙනවා මේ ගොඩනැගිල්ල. මෙතන දැන් අනුරාධපුරයට එන අය මේ මේවත් බලන්නේ නැහැ නේ. මේ ප්‍රධානකර බලන්නේ නැහැ. එතකොට මේ ප්‍රධාන කර මේකට තමයි මම හිතන්නේ මෙතනින් ගන්න දුටුගැමුණු මාලිගාව කියලා තමයි ඉස්සර හඳුනලා. ඒ කාලේ මිනිස්සු මේකට කිව්ව දුටුගැමුණු මාලිගාව කියලා. එයාලා හිතන් හිටියේ දැන් මේක විතරයි. මේ එයාලා දැක්කේ මේ මේක රජ මාලිගාවක්. අර තමයි රජුරෝන්ගේ වැසිකිළිය. මේ තමයි ඒ හිටපු රජුරෝ හිටපු තැන. ඒ විදිහට තමයි ඒ කට්ටිය හිතාගෙන හිටියේ. ඒක හිතලුවක් පමණයි ඇත්තටම. මොකද පස්සේ අඳුර ගන්නවා මේ වගේ කොටස් දැනට 9ක් විතර දැනට හොයාගෙන තියෙනවා. හොයාගන්න පුළුවන්. ඒ හොයාගත්ත කොටස් 9න් දැනට දෙකක් විතරයි සාමාන්‍ය කැණීමක් කරලා සංරක්ෂණය කරලා තියෙන්නේ. අනිත් ඒවා අපි බලා ගන්න පුළුවන් සාම පොළොව යට එහෙම්මම කැලෙන් වෙහිලා යට වෙලා තියෙන්නේ. තියෙන්නේ. එතකොට මේ අර හැම ප්‍රධානකරකම තියෙන සුවිශේෂ අංග ටිකක් මේකේන දිත්ව වේදිකාවලට අමතරව පොකුණ තියෙනවා වතුර ගන්න පොකුණ තියෙනවා ඒක නැත්තම් ලිඳ විදියට හඳුන්වනවා පිරිසුදු ජලය ගත්ත තැන එතකොට කැසිකිලිය මුත්‍රා ගල දීලා තියෙන්නේ මේ රෙජිකෝනාස්ත්‍රාකාර භූමිය ඇතුලේ ඔව් එතකොට වැසිකිලිය දීලා තිනවා එළියට වෙන්න අපි යන්නේ දැන්ද යමු නෑ ඒ වැසිකිලි වලත් හරි සුවිශේෂී නේද මොකද කතාවක් තියෙනවා මෙතනට රජිනව එක්කන් ඇවිල්ලා මෙහෙම පෙන්නුවා කියලා රජින දැකලා තියෙනවා හැබැයි අපේ බෞද්ධ අපේ රටේ මිනිස්සු මේවා දකින්නේ නැහැ 1950 ගණන් වල රජින ආපු වෙලාව එයා එක්කන් එනවා මෙතෙන්ට මොකද පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට සුවිශේෂී තැනක් මොකද මේ වැසිකිලි මොකද සුද්දොංගේ ඔය මහරටේ අපි කියන්නේ මහරට කියලානේ මහරටේ මිනිස්සු ජෝර්ජ් රජුරුවත් වැසිකිලි කරලා එයා ජනේලෙන් ඒ එයාලගේ තියෙන ඇත්තටම එයාලගේ මෙහෙම වැසිකිලි නැහනේ ඈ වැසිකිලියක් කියපුවාම සාමාන්‍ය මිනිස්සු හිතන දෙයට වඩා මෙතන සුවිශේෂී වැසිකිලියක් තියෙන්නේ දීලා තියෙන අලංකරණය කැටේම අනිත් එක කළු ගලෙත් සුදු අපි කියනවා මේ ග්‍රැනයිට් එකේ තියෙනවා කැටයන් වලට ගන්න හැම කළු ගලම් කළු ගලෙත් මේ නයිස් එකේ සුදු පාට ගලක් තමයි අරගෙන තියෙන්නේ ඒකේ බලන්න මේ ගලේ සුදු පාට ගතිය තාම හොඳටම පේනවා මකර තොරණක් තියෙනවා මකර තොරණක් තියෙනවා නෙළුම් මල තියෙනවා පේනවද මේ දෙපැත්තෙන් මෙතන ඉන්නවා බහිර ආ ඒ දෙන්න මෙතනත් සංකේතවත් කරනවා මේක චක්‍රවර්ති කතාවර සම්බන්ධයි ඒ කියන්නේ අර අපි ඉසුරුමුණියේ දකින මකර තොරණේ වගේම මකර තොරණක් තියෙනවා ඒ මකර තොරණේ ලියවැලක් ඇවිල්ලා තිනවා ඒක ආපෝ මකර තොරණට වැටලා තියෙන්නේ ඒ වගේම දෙපැත්තෙන් සිංහ සලකුණු දෙකක් තියෙනවා මේ තියෙන කැටයම දැක්කාම අපිට මොකද්ද මතක් වෙන්නේ අපේ මේ ප්‍රදේශය තමයි මේ බලන්නේ කැටයම දීලා තියෙන හැටි පශ්චාත්භාගය ඒකයි පිටුමෙම තියෙන විදිහට හදන ඔව් ප්‍රශ්නයක් තියෙනවා දැන් මේ අපි දැන් මේ මේ යන මේ බටලයින් ඔව් ඒ කණ්ඩියුට් එක. ඒක තමයි මම දැන් කතා කරන්න ගියේ ආහාර ගැන. එතකොට මේ අපි සාමාන්‍යයෙන් ඉගෙන ගන්න කාරණා තමයි මේ යෝගික් කල්චර් එකට. ඒ කියන්නේ මේ ධ්‍යාන භාවනා වලට එන කට්ටිය ගන්න ආහාර. අපි වගේ නෙමෙයි. ඒ කට්ටිය පළතුරු වලට වල ජලයේ වැඩි ආහාර තමයි ගන්න. අපේ ශරීරයේ තියෙන 72% වතුරනේ. එතකොට ගෙඩියක් අරගෙන බලන්න ඔය පළතුරක් ගත්තාම ඒකෙත් 70% ගානක් වතුර තියෙන්නේ. එතකොට එළවලු ಜಾති එළවලු කද්දිත් එහෙමනේ අපි කන පීසා රොටි වල ඒ වගේ ජලය නැහනේ. එතකොට ජලය බහුල ආහාර වර්ග තමයි aran තියෙන්නේ. ඊට අමතරව ධාන්‍ය වර්ග විශේෂයෙන්ම අපි ගන්න මිලට් වර්ග නේ. ඒ වගේ අපි ගන්න ආහාර රටාව වඩා සෑහෙන වෙනස් ආහාර රටාවක් තමයි කට්ටිය භාවිත කරලා තියෙන්නේ. එතකොට ඒ කට්ටිය කැසිකිලි වැසිකිලි කරනකොට ඒ කට්ටිය මල පහ කරන විදිය ගත්තත් ඒකත් ඒක වෙනසක් තියෙනවා. ඒක ඇවිල්ලි කුණ්ඩි ශක්තියත් එක්ක එන එක. ඒ කියන්නේ තනිකර බර්න් කරනවා. ඒ කුණ්ඩි ශක්තියත් එක්ක ගන්න ආහාරය බර්න් කරපුවම පිට වෙන්න දෙයක් නැහැ ලොකුව. අන්න ඒකයි වැඩි. දැන් මෙතන ඉඳලා තියෙන්නේ අපි ඉතන විදියට රජ කෙනෙක් කුයි බිසවකුයි තමයි මට නම් තේරෙන විදියට ඉඳලා තියෙන්නේ. කෙනෙක් දෙන්නා කුණ්ඩි ශක්තිය තමයි මෙතන වඩවලා තියෙන්නේ. ඒ කුණ්ඩි ශක්තිය විශාල වශයෙන් පාවිච්චි කරන පුද්ගලයෙක්ගේ ගන්න ආහාරය තනිකර ඒක ශක්තිය බවට පරිවර්තනය වෙනවා. ඒකට මේ මල විදියට පිට කරන්න දෙයක් ඉතුරු වෙන්නේ නැහැ. අතර ගන්න ආහාරය තනිකර ශක්තිය විදියට එයා පාවිච්චි කරනවා. ඒක කුණි ශක්තිය කියන්නේ අපි දන්නවා මේ ඇඟේ තියෙන ඇඟ සහ ලෝකේ පාලනය කරන්නේ කුණි ශක්තිය රජ කෙනෙක්. එතකොට මේ ශක්තිය ආහාරයෙන් එන ශක්තිය ආහාරයේ
ඉතුරු වෙන්න දෙති ඉතුරු වෙන්න නැති තරමටම මේ අවශෝෂණය කර ගන්නවා. ඒකට පිට කරන්න දෙයක් ඇත්තටම නැහැ. ඇත්තටම ඒ ඥාන ක්‍රමවලට භාවනාව සඳහා ගැඹුරු භාවනාවල නියුතු වෙච්ච කට්ටිය. ඒ කට්ටිය වැසිකිලි කැසිකිලි කරපු විදිය හරි වෙනස්. දැන් අපේ බුදුහාමේ පව කතා කරනෝනේ කැසිකිලි හා වැසිකිලි වතගෙන. ඒතකොට ඒ වගේම තමයි ඥානගත්ත වතක් තිබුණා. ඒ කට්ටිය ආහාර ගත්ත විදිය වෙනස්. ඒ කට්ටිය කැසිකිලි වැසිකිලි කරන විදියත් වෙනස්. ආහාර ගන්න විදියත් අපිට වඩා වෙනස්. ඔව්. ඒක එකහෙලාම කියන්න ඕනේ. එතකොට මේ දෙන්නගේ යුනියන් එක කියන්නේ මේ දෙන්න ලිංගික සම්බන්ධ වීම තුළ තමයි අර බ්‍රහ්මත්වයේ හැදිලා පුණ්‍ය ශක්තිය අවදි වෙලා රට පාලනය කරන්නේ. එතකොට මේ දෙන්න හිටපු මාලිගාවක් තමයි මේ තියෙන්නේ. ඒ කියන්නේ පුණ්‍ය ශක්තිය බලන්න එකතු වෙන තමයි මැද තියෙන මේ ගොඩනැගිල්ල තියෙන්නේ. ඒක වතුරෙන් වට කරලා තියෙන මොකද එන ශක්තිය බැලන්ස් කරන්න. ඊට පස්සේ දැන් අනිත් එක තමයි දැන් මේක තියෙන නැගෙනහිරට මුණ දාලා. එතන මේ පදනගර දැන් අපි දන්නවා කළුදිය පුකුණි තියෙනවා. ඒත් නැගෙනහිරට මුණ දාලා. ඊට පස්සේ මේ සීත කොටුව තියෙනවා හසලක. ඒකත් නැගෙනහිරට මුණ දාලා තියෙනවා. ඊපස්සේ මෙහෙ තියෙනවා කොහෙද? අත්සිකුච්චිය තියෙනවා. ඊට පස්සේ මේ කූරගල මේ බුදුගල. බුදුගල පදනගර ඇතන ඒකත් නැගෙනහිරට මුණ දාලා තියෙනවා. ඒතකොට නැගෙනහිරට මුණ දාලා කියන්නේ කුණී ශක්තිය තනිකර ඉරත් එක්ක තමයි ඒ ශක්තිය ඉරේ හඳේ ශක්තිය තමයි පාලනය කරන්නේ රජ බිසවයි රජුරුවයි. එතකොට මේ නැගෙනහිර මුණ දාලා තිනේ සූර්ය උදාවත් එක සූර්ය නමස්කාරය කියන්නේ. සූර්ය නමස්කාරය කියනවා කියන්නේ ඇත්තම ඉරට වඳින එක නෙමෙයි තමයි අභ්‍යන්තරයේ තියෙනවා ඉරයි හඳ. ඒක බැලන්ස් කිරීම තුළ ඒ ශක්තිය උද්දීපනය කර ගැනීම තමයි මේ ගොඩනැගිල්ලදී කරලා තියෙන්නේ. මේ අනුරාධපුරයේ බටහිර පැත්තේ ඉර බහින විදිය හරි පුදුමාකාරයි. ඒ කියන්නේ මේ වලාකුළු වලට වැටෙන පාට දේ දුන්නේ මුළු තියෙන පාටා වලියම වැටෙනවා. මේ ගමන් කරන මේ පාරවල ගමන් කරන ඕන මිනිස්සෙක් ඒ වෙලාවට අනිවාර්යයෙන්ම මේ පාරේ නතර කරලා වාහනෙන් බැහැලා බලනවා එළියේ මෙච්චර ආලෝකයක් මෙහෙම විහිදුවන්නේ කොහොමද කියලා. මම ඒක අනුරාධපුරයේ උතුරු මේ අනිත් පැතිවල දකින්නේ නැහැ. හැබැයි මේ 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 ප්‍රදේශයේ මේ බටහිර පැත්තේ පුදුම ආලෝක වර්ණාවලියක් දිලා තමා සූර්යා බහින්නේ. මේක මෙතන හදන්නත් මෙතන මොකක් කරලා ඇති ශක්ති කලාපයක් වෙන්න ඇති මේක. ශක්ති කලාපයක් වෙ යුතුයි කියලා මාත් හිතනවා. හරි එතකොට මේක තමයි වැසිකිලිය. අර කියපු විදිහට මම පෙන්නන්න මේ පේනව නේද? ඒ හැඩේට එතකොට තියෙන ලොකුම ප්‍රශ්නයක් තමයි මේක දකින්න කෙනෙකුට අපිට මේ හැඩෙත් එක්ක හිතා ගන්න පුළුවන් මල පහ කරන්න තියෙන වැසිකිලියක් තමයි මේ. හැබැයි ඒකත් එක්ක හිතෙනවා මේ පෙන්නන කාණුව මේකට ප්‍රමාණවත්ද? එතකොට දැන් අනුරාධ මහත්තයා පැහැදිලි කරපු දේත් එක්ක මම හිතනවා ආපහු ඒක ගැටලුවක් වෙන්න විදිහක් නැහැ කියන එක. ඒක ඔබතුමාට තහවුරු කරන්න පුළුවන්. කොහොමද? මොකද දැන් ථූපාරාමේට දකුණු පැත්තෙන් තියෙනවා පුරාණ රෝහලක්. ඒකෙත් තියෙනවා වැසිකිලි දෙකක්. හරි. මට ඒක පෙන්වන්න පුළුවන්. මේකයි ඒක කම්පයර් කරලා බලන්න ඒකේ ඒ මල පිට වෙන බටය ඒ කාණුවේ තියෙන සිදුර ඒක තියෙන සයිස් එක මීට වඩා ගොඩක් ලොකුයි. ඒ සාමාන්‍ය කෙනෙක්. ඔව් ඒකෙත් මේ කැටේම මේ විදිහටම තියෙනවා. හරි. මේ මේ ෆෝම් එක එතනත් දීලා තියෙනවා. අපි ඒක බලමු ඒක කම්පයර් කරලා පින්තූර දෙකක් බලන්න පුදුම ඒක හොඳටම බලා ගන්න පුළුවන්. හරි. මෙතන මොකක් හරි මේ මුක්තියක් හරි වතුර මේක පෑන් බාජනක් තියාගෙන. ආ වතුර අරගෙන යන්නේ. ඒ පෑන් ඒ කියන්නේ අවශ්‍ය කරන වතුර හොදනන්න ඒ සීතල. ආ. ඒ කියන්නේ අපි කියන්නේ වොෂ් ඇන් ෆ්ලෂ් ඒ කරන්න අවශ්‍ය කරන වතුර අරන් යන්න ඕනේ. ඒ අරන් යන්න ඒ අරන් යන කෙන්ඩිය නැත්තම් මුට්ටිය තියෙන තැන තමයි කැටයමක් දාලා අලංකරණයක් කරලා තියෙන නෙළුම් මලක් විදියට. එතන තමයි මේ මුට්ටිය තියාගන්න තැන නේ. අන්න ඒක. වතුර ටික තියාගන්න තැන. එතනටත් කැටයම දාලා දෙන්නේ. ඒ කියන්නේ අර අර ක්‍රමවේදයෙන් තොරව කිසිම දෙයක් ඉදි කරලා නැහැ. ඒකට අනුව තමයි හැම දෙයක්ම නිර්මාණය කරලා තියෙන්නේ. ඉතින් බලන්නකෝ මේ ඇතුලේ තියෙන මේ මේ තමතර මේක පංචකර්මත් කරනවානේ. ඒවත් තියෙනවා. පංචකර්ම කළා තමයි ඒ දවසේ තියෙනවනේ වැඩපිළිවෙල. කියන්නේ පංචකර්ම කළා තමයි ඊට පස්සේ නාලා මේ හොඳට සුද්ධ මේලා තමයි මේ මේ ලිංගිකව එකතු වෙන්නේ. ඒ එකතු වීම තුළ තමයි ශක්තිය ජන්නේ වෙන්නේ. ඒකට ඒක හඳුන් දැව මේ තෙල් ගා මේ කියන්නේ පංචකර්ම ලොකු ක්‍රියාවලියක් තමයි තියෙනවා. තමයි ඒක භාවනාවක් තමයි. භාවනාව. මම මේක පෙන්වන්න ඕනේ යන්න ඉස්සෙල්ලා. මෙතනින් එළියට බහින්න පුළුවන් දොරක් මෙතන පෙන්වන්නේ. හරි විශේෂයි ඒක. ඒ වගේම මෙතන තිබිලා තියෙන්නේ සක්මන් පතයක්. හා මේ වේදිකාවෙන් ඇවිල්ලා මෙතෙන්ට ගොඩ වෙන්න පුළුවන්. ඊට පස්සේ මේක පුද්ගලයෙකුට සක්මන් භාවනාවෙන් ඉතු වෙන්න පුළුවන්. එයාට අවශ්‍ය වෙලාවත් නැවතත් ඒ කුටි වලටත් යන්න පුළුවන්. ඒ වගේම මෙතනින් ගිහිල්ලා අතනින් බහින්නත් පුළුවන්. මේ මෙතනින් හා සමානවම පිය යටපෙලක් අර කොනෙක් තියෙනවා.
ඔව්. ඒතකොට ඒ කොණෙන් බහලා අර කුටි වලට යන්නත් පුළුවන්. වටේට තිබිලා තියෙන සම්පූර්ණම ප්‍රාකාරයක් ඒ ප්‍රාකාරයේ ෆවුන්ඩේෂන්ස් ගල් තමයි අපිට මේ බලා ගන්න පුළුවන්. ඔයාලට පිතා ගන්න පුළුවන් නේ අර තියෙන උළු අසුත් එක්ක කොච්චර උසර මේ බැම්ම තිබිලා තියෙනවද කියලා. හරියටම රෙජි කෝණාස්ත්‍රාකාර භූමියක තමයි මේ නිර්මාණ සියල්ල කරලා තියෙන්නේ. කරලා තියෙන්නේ. සමහර විට මේ වැඩසටහනේ රූපරාම පැහැදිලි නොවෙන්න පුළුවන්. හේතුව ඔයගොල්ලන්ට පේනවා ඇති මේ හයියම වහින වේලාවක තමයි අපි පටගත කිරීම කරන්නේ. ඒකෙන්ද ඒ පිළිබඳවත් සමාවයි දෙනවා මේක නරඹන අපේ යථාර්ථ ප්‍රේක්ෂකීන්ගෙන්. රාවණ සක්විති රජ පරපුරෙන් පසු වන දහසක් කල් පුරාවට පවතින ගෞතම බුද්ධ ශාසනය පිහිට වූ ගෞතම බුදුන් උපන් ජම්බුද්වීපය සොයා යන සිව්හෙළයේ සත්‍ය හෙළිදරව්ව.